උදාන සමයේ වෙන සතිය සිකුරාදා මෙනෙහි කිරීම මගේ ආදර බිමාන්තිනි දිව්‍ය සප්‍රසාද වහන්සේ ගැන කතා කරන ගැඹුරු සංවාදයේ අවසානයේ අපි එන්නේ උන්වහන්සේ කතා කළා කියනවා දිව්‍ය සප්‍රසාද වහන්සේ දිව්‍ය සප්‍රසාද ඔබ මාගේ මාංශය අනුභව කරද්දී මාගේ රුධිරය පානය කරද්දී මා සමග එක්කෙනෙක් වෙනවා කියලා මේක උන්වහන්සේ කොහෙත්ම ධ්‍යාන කරන්නේ නැහැ මේ කියවීම ජුදේවරු පිළිගන්නවද නැද්ද කියන කතාවල වෙන්නේ නැහැ ඒක තමයි යථාර්ථය උන්වහන්සේ සත්‍ය නම් ඒ සත්‍ය උන්වහන්සේ ප්‍රකාශ කරන්න ඕනේ සත්‍යයට සත්‍ය ධ්‍යාන කරන්න හැකියාවක් නැහැ මිනිස්සු කැමති හෝ අකමැති ඒක තමයි සත්‍ය එවිට ජුදේවරු වුණෝ අතර විවාද කරමින් මේ මිනිසාවගේ මාංශය අනුභව කරන්න පිණිස අපට දෙන්නේ කෙසේද කිය එබැවින් ජේසුස් වහන්සේ වුන් මෙසේ අමතුසේක දැන් ඒක තමයි බෙදීමේ කාරණාව වෙන්නේ බෙදීමේ ලක්ෂ්‍ය වෙන්නේ යාලා බේද බින්න වෙන කාරණාව ඒකයි. ඒ මොකද එතන ඒ බේද බින්න වෙන්නේ. යා මාංශක දිව්‍ය සප්‍රසාදය කියන අනිත් ඔක්කොම හරි මේ ගැන්වීම පිළිගන්න බෑ. චේසෘතිබුණා එකකට ධ්‍යානු කරලා තේරෙන විදිහට මේවා කරන්නේ නැහැ. යේසුස්ව අනිගානයකට කාලයක් දෙන්නේ නැහැ. උන්වහන්සේ කියන තියෙන දේ කෙලින්ම කියනවාමයි මගේ ප්‍රමාණතේ. එබැවින් ජේසුස් වහන්සේ මෙසේ අමතුසේක ඒකාන්තයෙන් මම ඔබට කියන ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්න වුණා ඔහුගේ රුධිරය පානය නොකරන්න වුණා ඔබ තුල ජීවනය නැත කොච්චර පරපතරයිද කියන්නේ එනම් ඔබ තුල ජීවනයක් නැහැ ජීවිතය සජීවනේ නැහැ ජීවත් වෙන්න පුළුවන් හැබැයි ජීවත් වෙන්න වාලේ මේ ජීවනයේ පෝෂණය වෙන ඔබ මගේ ප්‍රමාන්තේ ඔබ වෙනම ජීවිත රටාවකට යනවා සප්‍රසාදික ජීවිත රටාවක් ඒකේ වචනේ කතා කරලා කියන්නේ යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේ හෘදේ පානය කරන්නේ උඩ සදාතන ජීවිතය ඇත. තවද මම අන්තිම දවසේ වුණුත්තාන කරන්නේ. අද මාගේ මාංශය සැබෑ ආහාරය වේ මාගේ රුධිරේ සැබෑ පානය වේ. මාගේ මාංශය අනුභව කරන මාගේ රුධිරේ පානය කරන තැනදී මා තුල ජීවත් වන්නේ මම ද උතුල ජීවත් වෙන්නේ. මා ගැඹුරු සම්බන්ධතාවයක් ගැඹුරු බැඳීමක් ඒක අද පාවුලුව සාවුලුව උන්වහන්සේ පාවුලු කරන අධ්‍යක්ෂීම ඒ කියන්නේ සප්‍රසාදික ජීවිතයට ගන්න විදිය දැන් මාංශය උන්වහන්සේගේ මාංශය අනුභව කරන්නේ නැති තැනක ලෝකේ ජීවත් වෙච්ච විදියක් තියෙනවා සාවුලු එයා ගමාලියල්ගේ ගෝලෙක් යා ප්‍රසිද්ධ කෙනෙක් යා පරිසිවරෙක් මේ ඔක්කොමත් එක්ක සැලසුම් සහගතව මොසසී විවස්සාව කෙලසනායි කියන මේ කිතුණුවන්ව මරන්න මායික පූජකන ලියුමක් අරගෙන දමස්කේට යන්නේ එතන සිනගෝගේනොත් අර මිනිස්සුන් අරගෙන ඇවිල්ලා මෙතනට එක්කගෙන මේ මාංශය තුළ සැලසුම් කරන විදිය ජීවිත ජීවත් වුණාට ජීවනයක් නැති ජීවිතයක් උනාසී එතනට ගන්න විදිය බලන්න එකල සාවුල් එහෙම දමස්කේට යන අතරදී එය ඇදහිල්ලට ඔහු උත්තර පූජකයා වෙත ගොස් ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් වූ ශ්‍රීන් හෝ සම්බන්ධ වූ උන් අල්ලා ජෙරුසලෙමට ගෙන පිනිස දැන් ඇදහිල්ලට අයත් කියන වචනය හරිම පරිවර්තනයේ මගේ ප්‍රමාණතනි දොස් වයින් ද වේ මාර්ගයේ ඉන්න අය මාවතේ ජනතා පුදුනාසි තමයි මාර්ගය වෙන්නේ ඒ කියන්නේ ජීවිත රටාවක් ගමනක් කුරුසිය දරාගෙන යන ගමනක් ඉතින් මාවතේ පිරිස මාවත ඇදහිල්ල නැත්නම් මාවත කියන තැන අයව මුණගසන්න සාවුලව මාවතේ තම අනන්ත ක්‍රයිසෝස්. එතනදී එයාලගේ ජීවිතය බලන්න මේ මාවතේ ඉන්න මිනිස්සු ජේසු අදහගත්තා අය සම්ප්‍රසාදී අනුභව කරන අය රුධිරේ පානය කරන අය ඔහු තමන් ගමන් කරමින් සිටි දමස්කේ ලඟ වූ කල ආසින් හදිසියෙන් ආලෝකයක් ඔහු අවට බැබිලිනි ඔහු භ්‍රාන්ත වී බිම වැටුනේ. දැන් ජීවත් වෙනවා හැබැයි අන්ධකම කරා අන්ධකමින් ජීවත් වෙන්නේ ජීවනය කියන්නේ ඔබ හරියාලෝකේ පාවරිතුමා සාවුලු කියන චරිතය මොසෙස්ගේ විවස්ථාව යා හිතුවයි කියන හරිය කියලා හිතන තලයෙන් එයා ගමන යනකොට ඇගේ ගමන බාධා වෙලා එළියකින් එයා වඳුරු වෙන්නේ එළියෙන් අන්ධ වෙන්න බෑ ඇයි එක 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 පරස්පරයක් ඇයි පරස්පරයකින් උනාසි කතා කරන්නේ ගිනි ගන්න පඳුරකින් වගේ හරියට කියන්නේ ඒ එළිය මගේ අඳුර
මගේ එළිය මට අඳුරක් වෙලා. ඊතාවල කතා කරන්නේ. මගේ එළිය අඳුරක් වුණායින් පස්සේ මොනවද කරන්නේ? පාවලතුමා සෞරු කියන චරිතය දැක්ක ආලෝකයේ අඳුරක්. ඒකයි උන්වහන්සේගේ එළිය විද්දි. යාම අඳ වෙන්නේ. තම කැඹුරු අත්දැකීමක්. මගේ ආන්දර පෙම්මන් තෙනේ ස්වාමීන් වහන්සේට කතා කරනවා. ලංගු කල සාවුල් සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්දයි කියන හඬ කොටසිනේ. ඒ හඬ ඇහෙන්නේ ඔහු බිම වැටුණයින් පස්සේ. දූවිල්ල කන්න ගත්තයින් පස්සේ. දූවිල්ලෙන් හැදිච්ච මනස දූවිල්ලටම යනවා වගේ. ජුවෙල් පුතේ කතා කරන විදියට දූවිල්ලෙන් හැදිච්ච මනුස්සයා ගෑදර බිමන්තේනේ මේ දූවිල්ල කියන්නේ තමයි බින්දුව. තමුන් හදපු පදාර්ථයටම වැටෙනවා. තත්ත තානාන්තර නන්නත්තර කරලා. එතනින් දූවිල්ලට වට්ටලා තමයි උනාසේ හඳ ඇහෙන්නේ. උනාසේ කතා කරලා කියන්නේ මොකක්ද? සාවුල් සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්ද? අරගෙන ජේසු හම්බ වෙලත් නැහැ පාවුල්. සාවුල් කොහොමද ජේසු පීඩා කරන්නේ? අස්කන මම බුදුර ස්වාමි ස්වාමීනි ඔබ කවරෙක්ද යැසි? මම ඔබ විසින් පීඩා කරන ලබන ජේසුස්. ස්තපසහඳ අනුභව කරද්දී ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක බද්ද වෙනවා එක්කෙනෙක් වෙනවා. ඔබයි උනාසේ එක්කෙනෙක් වෙනවා. කලද දෙක 20 කියන්නේ එකයි. තවදුරටත් මාතෘ ජීවිතේ මම නෙමෙයි ජේසුස් වහන්සේ. බෙක්කෙනෙක් වෙන අත්දැකීම සප්‍රසාදයේ ගයාත්‍ර ප්‍රමාතෙනි උන්වහන්සේ සක්‍රමෙන්තුගත වැඩ සිටි සප්‍රදාය සප්‍රසාදයේ පුතුල රූපේ තුල නැසී ජීවමාන වෙන්නෝ අපි අභිරහස්මය වගේ සාංගික වැඩ සිටීමක් ජනතාවත් එක්ක උන්වහන්සේ ඉන්නවා ඒ ජනතාවත් එක්ක ඉන්නවා කියන ගැඹුරක් දර එතන එතන මගේ ආත්‍ර ප්‍රමාතෙනි ඒ අත්දැකීම තුලයි මම කටයුතු කරන්නේ ඒ අත්දැකීම තුලයි ਉਹ සම්බන්ධ කරගන්න බලන්න එයාලා පීඩා කරන ක්‍රිස්තුස් වහන්සේ සප්‍රසාදේ හරහා ක්‍රිස්තුස් වහන්සේ සා ජනතාව එක්කෙනෙක් විදිය බලන්න. පශනේ කතා කරලා කියනවා මගේ මාංශය සැබෑ මා ආහාරේ වේ. මාගේ රුධිරේ සැබෑ පානේ. මාගේ මාංශය අනුභව කරන මාගේ රුධිරේ පානය කරන තැනදී මාතෘ ජීවත් වන මම මාතෘ ජීවත් වෙනවා. මා පියාණන් වහන්සේ නිසා ජීවත් වෙන නිසා ලෙසම මා අනුභව කරන තැනදී මා නිසා ජීවත් වෙයි. දැන් මෙතනදී උනාසේව අනුභව කරද්දී ඒ ජනතාව ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වුණා පීඩාව මැද්දේ උන්වහන්සේ නිසා ජීවත් වෙන පටන් ගත්තා දැන් අනනියස් කතා කරලා කියන්නේ මොකක්ද අනනියස් කතා කරලා කියනවා මේ සාවුළු කියලා කෙනෙක් ඉන්නවා එයා වාලිප කරන්නේ මොකද උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන්නේ ඔහු මගේ නාමයේ උදෙසා උන් මගේ දහම විජාතීන්ට අරගෙන යන්න ඉන්න වාජනයක් සහෝදර සහෝල ඔබට පෙනීම ලැබෙන පිණිසද ඔබගේ ශුද්ධාත්මයන්ගේ එත් සමිදන රුඩ කතා කොට යන්න මන්ද ඔහු මාගේ නාමය විජාතීන්ද රජුන්ද ඉස්රායෙල් පුත්‍රයන්ද වෙත ගෙන යාමට මා විසින් තෝරාගත් වාජනයකි වාජනය තර තෝරාගත් වාජනය හදර තියෙන එකද හැබැයි පස්සේ වෙන දේවල් පුරවගෙන ඒකයි වාජන හිස් කරන්නට ඕනේ දූවිල කන දනකට වටන්නට ඕනේ. එතනින් උන්වහන්සේ වරප්‍රසාදේ පුරවනවා. ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනේද කියලා පොඩි දන්වන්නේ කියලා. සප්‍රසාදගේ ජීවිතය කියන්නේ ඒක. මගේ නාමය නිසා දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ අර එදා දුක් විඳ ඉස්රායිල් ජනතාව, යුදා ජනතාව ජේසු වළඳගත්ත. කිතුනුවන්. එයාලා දුක් විඳ ජේසු දුක් විඳා වගේ. දැන් පාවලතුමා ජේසුත් එක්ක ඒකාත්මික වෙන්නට යන නිසා ජේසු දුක් පාලුතුමා දුක් විඳින්දි ජේසු දුක් විඳිනවා. ඒ ජේසුගේ දුකට පාලුතුමා සම්බන්ධ වෙන්නට යනවා. පාලුතුමා ජේසු එක්කෙනෙක් වෙන්නට යනවා. ඒක මහත් ගැඹුරු අත්දැකීමක්. තවදුරටත් මාතෘ ජීවිතේ මම නෙමෙයි උනාන්සේ. මගේ අතර ප්‍රමන්තෙනි එනිසා පාලු සාවුල්ගේ චරිතයේ සාවුල් පාවුඩු වෙද්දි එයාගේ අරමුණ විජාතීන්ට දහම අරගෙන යන වාජනය. එනිසා ඔබවත් මාවත් ස්වාමීන් වහන්සේ සප්‍රසාදික කියන තාලයට ගන්න. ජේසු දන වෙන විතනක් නැහැ. වෙන විදියක් නැහැ. ඔබ මාව අනුභව කරන්නම වෙනවා. මාව පානේ කරන්නම වෙනවා. ඒකන වෙන තුයින් තොර ගැනීමක් නැහැ. බර ගමනේ ගැඹුරට යන්න. ඔය ගැඹුරු බද්ධ වීම, සම්බන්ධ වීම, සාංගික වීම අවශ්‍යයි. එනිසා සුද්ධාත්ම ආගමණයට සූදානම් වෙන අපි
ශුද්ධත් බලෙන් පිරෙන්නට අපි අතුලන්ත විමස ගන්න අපි මේ සප්‍රසාදික ගැඹුරුම අධ්‍යක්ෂක තුල තවදුරටත් මාතෘ ජීවත් වෙන මම නෙමෙයි උන්වහන්සේ කියන තැනක උන්වහන්සේගේ අතීතයේ ක්‍රිස්තදයට සම්බන්ධ වෙමින් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නට තීරණය කරන්නට ආරාධනා කරනවා ආමෙන් ජෙස්පිරා